शिष्यत्व माव सोदानां पुतारागे शिष्यत्व भांति एक्के शिष्यत्व भांति सिद्धांत भांति देवनी दवस एक्कई පුතාල මේ එකතු වෙලා ඉන්නේ. අද දවසේ අපි කතා කරන්නට සූදානම් ස්වර අක්ෂරයක් ව්‍යංජන අක්ෂරයක් සමග එකතු වෙලා නිර්මාණය වෙන පිල්ලම් යාළුවෝ ගැන කතා කරන්නට නම් ආයෙමත් අපි මතක් කරගන්නට යන්නේ ස්වර අක්ෂර මොනවාද? එතකොට ව්‍යංජන අක්ෂර මොනවාද? ඒ අක්ෂර වර්ග දෙක වෙන වෙනම ඉගෙනගෙන අපි ව්‍යංජන අක්ෂරයක් සමග ස්වර අක්ෂර සියල්ල එකතු වුණාම निर्माणय वन पिल्लम हंदुना गनिमु එහෙනම් ගමු අපේ සිංහල සටහන් පොත පිල්ලම් හරි වැදගත් වෙනවා ශිෂ්‍යත්ව විභාගයේදී පිල්ලම් නම් කරන්නට එනවා පිල්ලම් ගැන ලියන්නට එනවා පිල්ලමේ නම ලියන්නට එන. එතකොට මේ පිල්ලම දැන ගැනීම ඉතා අත්‍යවශ්‍යයි. අපි යමු අපේ සටහන් පොතට. ලියාගමු අපිට දුන්නොත් අනිරූල් පොත. අපි ලියාගමු ඉස්සෙල්ලාම ස්වර අක්ෂර කියලා. ස්වර අක්ෂර කියලා ලියාගමු. स्वर अक्षर කියලා ලියා ගන්න. අද මේ පිල්ලම් යාළුවෝ පාඩම අපි අවසන් කරනවා සිංහලවල. ඊළඟට තියෙන්නේ අපිට විරාම ලක්ෂණ හඳුනා ගන්න හරි වැදගත්. ඒ නිසා පුතාලා මුල සිට පාඩමට සහභාගී වෙන්න ඕන අවසානයේ වෙනතෙක් රැඳී සිටින්නට අත්‍යවශ්‍යයි. මොකද මේ පාඩම අද ඉතා හරවත්ව කතා කරන්නට අපි සූදානම් සිටින නිසා. ආයෙ මතක් කරනවා පුතාලා හෙට මෙහෙට යන්න බෑ. හොඳට තේරුම් කරනවා හැමදාටම මතක හිටින්න. ඒ නිසා මගේ පුතාලා මුල සිට නිවැරදිව ලියලිය ටීචර්ත් එක්ක එකතු වෙන්න ඕන. කියා දෙනකොට අහගෙන ඉන්නත් ඕන. අපි ලියා ගමු ස්වර අක්ෂර ටික. අ අ ඇ ඇ I I U U Iru Iru ಸ್ವರಾಕ್ಷರ ඇයි මේ අදත් ලියන්නේ පිල්ලම් යාළුවෝ හඳුනා ගන්න ස්වරාක්ෂර සමග ව්‍යංජන අක්ෂර එකතු වෙලා තමයි පිල්ලම් යාළුවෝ නිර්මාණය වෙන්නේ ලියාගමු අපි ලියන්න කියලයි කිව්වේ ලියා ගන්නයි ඕනේ කලින් ලිව්ව බව මම දන්නවා දැන් ලියා ගන්න මේ පිල්ලම් පාඩමට ගැලපෙන්න පුතාලගේ පිල්ලමත් එක්ක පිල්ලම් නිර්මාණය වෙන හැටි අපි කතා කරන්න යන්නේ කලින් ලිව්වා තමයි ඒ අපි ප්‍රමාණය අනුව අකුරු වෙන් කරනකොට අකුරු හඳුනා ගන්නකොට වර්ග කරනකොට මේ පිල්ලම් හඳුනා ගැනීමේ ඉන්නේ ඒ නිසා නැවත ලියන්න अत्यावश्य ලියලා අල්ප ප්‍රාණ අක්ෂර ටික මට ඕන පහලෙන් ලියලා ව්‍යංජන අක්ෂර කියලා ලියා ගමු ඊළඟට ව්‍යංජන අක්ෂරවල තියෙනවනේ අකුරු වර්ග ගොඩක් මතකනේ නේ ව්‍යංජන අක්ෂරවල මට ඕනේ අල්ප ප්‍රාණ අකුරු ටික විතරයි අල්ප ප්‍රාණ අක්ෂර විතරක් ලියන්න අල්ප ප්‍රාණ අක්ෂර විතරක් ලියමු ව්‍යංජන අක්ෂර තියෙනවා පුතේ අපි ගාව ව්‍යංජන අක්ෂර ඔක්කොගෙම පුතාලා ලියන්න ඕනේ අල්ප ප්‍රාණ අක්ෂර විතරයි මහා ප්‍රාණ අල්ප ප්‍රාණ සංඤ්ඤක අන්තස්වර මේකේ නකුරු වලින් පුතාලා ලියන්න ඕනේ අල්ප ප්‍රාණ අක්ෂර විතරයි ව්‍යංජන අක්ෂර 42න් 42 එක එක වර්ග තියෙනවා මට ඕන අල්ප ප්‍රාණ අකුරු 10 විතරයි අල්ප ප්‍රාණ අකුරු 10 විතරක් ලියලා දෙන්න හැබැයි පිටු පෙරලලා නෙමේ මතකයෙන් අල්ප ප්‍රාණ අක්ෂර ලියමු අද හරි ලස්සන පාඩමක් ටීචර් පටන් ගද්දිම කිව්වා ඒ නිසා හරි අවබෝධයෙන් හිතට අරගෙන අපි කරමුනේ එතකොට පිල්ලම් යාළු ඔක්කොම අද හඳුනා ගන්න පුතාලට ලේසි වෙනවා ලිව්වද මොනවද ව්‍යංජන අක්ෂරවල තියෙන අල්ප ප්‍රාණ? ව්‍යංජන අක්ෂර 42ක් තියෙනවානේ පුතේ නේ. ව්‍යංජන අක්ෂර 42ක් තියෙනවා. මම මතක් කරන්නද ඔයාලට? මේ බලන්න යන්කෝ අපි ව්‍යංජන අක්ෂර 42. ඔන්න මතක් කරගන්න, අල්ලගන්න. අමතක කරන්න එපා. ස්වර අක්ෂර 18යි. ස්වර අක්ෂර 18යි. මේ බලන්න කොහොම හොඳයි. පුතාලට පේනව නේද චුට්ටලා මේ තියෙන්නේ. මෙතන පුතාලට පේනවා සම්පූර්ණ සිංහල හෝඩිය. මතකනේ. ඔව්. මේ සිංහල හෝඩියේ මේ තියෙන අකුරු ටික අපි මොකද කිව්වේ? ස්වර අක්ෂර කියලා කිව්වා. උනාටද මෙව්වට කිව්වේ? ස්වර අක්ෂර කියලා කිව්වා. ස්වර අක්ෂර. එතකොට අනිත් සේරම අක්ෂර මොනවාද අපි කිව්වේ? ව්‍යංජන අක්ෂර කියලා කිව්වා. ව්‍යංජන අක්ෂර. මේ සේරම ඉතුරු ඒවා ඔක්කොම කොටස් දෙකකට නෙමෙදෙන්නේ. ව්‍යංජන අක්ෂර. හරි නේද? ඒතර මේ ව්‍යංජන අක්ෂර වල තියෙන අල්ප ප්‍රාණ මොනවාද? කචට තප, ගජඩ දබ. පැහැදිලිද? පැහැදිලිද? කචට තප, ගජඩ දබ. මම ලියන්න කිව්වේ ව්‍යංජන අක්ෂරවල තියෙන මේ තියෙන ව්‍යංජන අක්ෂරවල තියෙන අල්ප ප්‍රාණ අකුරු. මේ හැම එකක්ම වර්ග කරනවානේ. මේ අල්ප ප්‍රාණ, මේ තියෙන මහා ප්‍රාණ, සංයක, අන්තස්වර, ඌෂ්මාක්ෂර නේද? එතකොට මේ එක එක අකුරු වර්ග කරලා තියෙනවා, කොටස් වලට, group වලට බෙදලා තියෙනවා. එහෙනම් අපි ලියමු අල්ප ප්‍රාණ අක්ෂර. අල්ප ප්‍රාණ අක්ෂර ලියමු. අල්ප ප්‍රාණ අක්ෂර ටික ලියමු. ලියමු බලන්න. කච්චට තප, එක, දෙක, තුන, හතර, පහ, කචට තප්ප, හය, ගජඩ දබ. ගජඩ දබ. ඔන්න අපි අල්ප ප්‍රාණ ව්‍යංජන අක්ෂරවල තියෙන අකුරු යාළුවන්ගේ අල්ප ප්‍රාණ අකුරු ටික විතරක් වෙන් කරලා ලියාගත්තා. ඔව් නේ. ලියා මේ සටහනක් නේ, හරි දාන්නේ. යමුද? දැන් අපි අල්ප ප්‍රාණ අකුරු ටික ගත්තානේ අතට. එහෙනම් මෙයාලගෙන් මං ඉස්සෙල්ලාම අල්ල ගන්නවා ක. කවද අල්ලගන්නේ? ක. మన మే అకుడియాలు పెక్కెకతు కరందాదాన్ని ఆలు కరందాదాన్ని మే వాళ్ళది అన్నది మేర తరంపుతార మే వ్యంజన అక్షర తనియం శబ్ద కరన్న బే ඒක ఉక్ కిరాల్ కయన్న එක තමයි අපි వ్యంజన అక్షర වල කතා කරන්නේ අපි යම් බලන්න ඉස්සරහට ඒ යන්නේ නැති මේ බලන්න ලියමු වෙන්න මෙහෙම ව්‍යංජන අක්ෂර වලට ව්‍යංජන අක්ෂර වලට ස්වර අක්ෂර එකතු කිරීම ස්වර අක්ෂර එකතු කිරීම ඉස්සලම අපි ගන්නවා හල්ක යන්න අපි වගුවක් ඇඳගමු නිර්මාණය වෙන්නේ ශබ්ද සහිත අකුර ලියගමු ශබ්දය शब्दे पिल्लम पिल्लम Wagu lasan tanda kamu, lasan tanda kamu, lasan tanda kamu. Al kayan nama liya gini ano, wala rulak kere rulak liyan ne. Vyanjan akshare halu tamai yedenne, swar akshare samke kutuvi medi. හරිම වැදගත් පුතේ මේ පාඩම. හතරේදී ඕගොල්ලෝ හරියට ඉගෙනගෙන ගියොත් හරි ලේසි. නිවැරදි දැනුවත්භාවය. ලියාගමු. Shane, ලිව්වද? කැමරාව ඕෆ් කරේ අම්මා ළඟ නැද්ද? හරිම වැදගත් පාඩමක් පුතේ අද අපි කතා කරන්නේ. ගණන් වගේම වැදගත්. Shane ලිව්වද පුතා? ඔන් කර හැකි මයික් ඔයාට. ටිචර් මේ ලියනවා. කොබන්න අකුරු පෙන්නන්න මට. අකුරු පෙන්නන්න. තව ලං කරන්න පුතේ. අසනයි. හොඳ ළමයා. Thank you teacher. අසන්න ලියන්න ඕනේ හොඳේ. ඔය වගේම හොඳ පුතා. ලියාගමු බලන්න අපි. හැමෝම බලන්න අකුරු ලියපු අය පෙන්නන්න කැමරාවට මට චුට්ටක් බලන්න. පුතාලා ඔක්කොමලා මේ දඟලන්නේ කවුද? නවිනි. නවිනි දඟලන්නේ මොකද? හොඳ පුතාලා. ලියාගමු ලියාගමු. මම එනවා කතා කරන්න ඔයාලත් එක්ක මැජික් එකක්. මෙතන තියෙන්නේ මේ අකුරු අතර තියෙන මැජික් එක. පිල්ලම් යාළුවෝ නිර්මාණය කරන්නේ අපේ නූතන සිංහල වර්ණමාලාවේ ස්වර අක්ෂර සහ ව්‍යංජන අක්ෂර එකතු වෙලා. ඒ ගැන තමයි අපි අද කතා කරන්නට සූදානම් වෙන්නේ. ලියා ගන්න අල් කයන්න පහලට. අල් කයන්න පහලට. යා විනි ප්‍රියවංශ යලිනි ප්‍රියවංශ ලිව්වද? ඕකේ. දැන් හැමෝම චුට්ටක් ලියන්න වෙලා දෙන්න. පැන්සල චූටියට අඩිරුලක් තියලා නෙමෙයිද අපි ගහන්න ඕන වගුව? ඇදට ගහනවද කැතට? නෑ අපි අඩිරෝලක් තියලා තමයි ගහන්නට ඕනේ. දැන් හැමෝම පැන්සල තියන්න මේසේ උඩේ. දැන් බලා ගන්න. මට කියන්න බලන්න අපි ස්වරාක්ෂර ටික කියන්න මට. අ ආ ආ ආ ඈ ඈ හැමෝම කියන්න ඕන. ඊ ඊ උ ඌ. ඔන්න මං ඌ එනකන් ස්වර අක්ෂර ටික ලිව්වා. අ ආ ඈ ඈ ඊ ඊ ඌ ඌ කියලා ලිව්වා. ඔයාලා ලියමුද? ලියන්න බලන්න. රතු පාටින් රතු පාටින් ලියන්න ඕන. කැතට නෙමෙයි, හරි ලස්සනට. රතු පාටින් ලියන්නට ඕනේ. ලියමු බලන්න. ස්වර අක්ෂර සමූහ කොහොමද එකතු වෙන්නේ කියලා ලියන්න හදන්න. කොහොමද ලියන්නේ අපි? අ ආ ඈ. ඔයාලා රූලක් අර රූලක් ලියලා තියෙන නිසා එක ගොඩේ පේන්නේ නැහැ. ඈ ඊ ඊ උ ඌ. හරි නේද? දැන් ආයේ පෑන් ආයේ පැන්සල තියලා බලාගෙන ඉන්න. මේ දෙන්න එකතු වුණාම මොකද ශබ්දය? ක ක. එහෙනම් නිර්මාණය වන ශබ්දය සහිත අකුර මොකද්ද? ක. තේරුණාද? නිර්මාණය වෙන්නේ මොන අකුරද? ක. ඊළඟට අල් ක යන්නත් එක්ක කා එකතු වුණාම ආ එකතු වුණාම මොකද නිර්මාණය වෙන අකුර? කා කා. පැහැදිලිද? එතකොට ශබ්දය මොකද්ද? කා කියද්දි කා ආනේ. කා කියද්දි ආ එකතු වෙලා තියෙන කියලා શબ્දය ඇහෙනව නේද? ආ ඒතර පිල්ලම මොකද්ද? මෙතනදී පිල්ලමක් ඇදිනා නැහැ. හැබැයි මෙතනදී ඇදිලා තියෙනවා. මොකද්ද? මොකද්ද මේ පිල්ලම? ඇල්ල පිල්ල. මොකද්ද පිල්ලම? ඇල්ල පිල්ල. තේරුණාද? දැක්කද ස්වර අක්ෂරයක් සමග ව්‍යංජන අක්ෂරයක් එකතු වුණාම පිල්ලම් නිර්මාණය වෙන අපූර්ව? තේරුණාද? එහෙනම් බලන්න ලියමු. බලන්න අපි ලියමු. මෙන්න මේ දෙකත් ලියන්න ඕන. දෙකයි. දෙක දෙක යමු. ශබ්දය සමග පිල්ලම හඳුනා ගන්නවා අපි. ඔළුව කෙලින් තියන් ලියන්න ඕන. හරි අවබෝධයෙන් කරන්න ඕනේ. ඔළුව කෙලින් තියාගෙන. තනියම ලියමු. ඊළඟට හල් කයන්නත් එක්ක ඈ එකතු වුණාම මොකක්ද හැදෙන්නේ කියන්න බලන්න. හැමෝටම මයික් දෙමු. මොකක්ද හැදෙන අකුර? අල් කයන්නට ඈ එකතු වුණාම ශබ්දය ඈ. එහෙනම් පිල්ලම මොකක්ද? පිල්ලම. ඔව් ඒතකොට පිල්ලම වෙන්නේ මොකක්ද? කෙටි ඇද පිල්ල. කෙටි ඇද පිල්ල. ලියන්න ඕන ඔක්කොම. කෙටි ඇද පිල්ල. මේ අකුරු ඔක්කොම එකතු වුණාම මොන කොහොමද හැදෙන්නේ කියලා ලියන්න ඕන ඉස්සරහින්. නෑ නෑ කෙටි ඇද පිල්ල කියලාම ඕනේ. ඇදේ කියලා ලියලා බෑ. කෙටි ඇද පිල්ල. ही स्टँड सम पूर्ण करम पिल्लम याळुओ पुताला बनाने हिस्टेन संपूर्ण गरम शब्द है पिल्लमाए हंदुनागेन लियन्नटोने අපි හරවත්ව සාකච්ඡා කරන සිංහල පාඩම් කවදාවත් අමතක වෙන්නේ නැති වෙන්න බලන්නක අපි ස්වරාක්ෂර කියලා වෙන් කරපු යාළුවොත් එක්ක නේද එයාලා එකතු වුනේ. අපි තරංගයක් තියෙන අවසානෙට මම අහනවා අකුරු නිර්මාණය වෙන හැටි පෙන්නලා. ලියමුද? මෙතනදී ඈ එකක තුනක් කෑ වෙනවා. මොකද නිර්මාණය වෙන අකුර කෑ නිර්මාණය වෙනවා. කෑ අක්ෂරය. එන ශබ්දය ඈ. මොකද්ද මේ? එතකොට මේ පිල්ලම තමයි දික් ඇද පිල්ල. දීර්ඝ කියන්නේ දැන් කියන්නේ දික් ඇද පිල්ල කියලා. දික් ඇද පිල්ල. කි 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 ඊ ශබ්දය. කෙටි ඉස් පිල්ල. කෙටිස් පිල්ල නිවැරදිව පිල්ලමේ නම ලියන්න ඉගෙන ගන්න ඕනේ. කෙටිස් පිල්ල. කු කී කී ඊ ශබ්දය. එන ඊ શબ્දය කියන්නේ මොකද්ද පුතේ? දික් ඉස් පිල්ල. දික් ඉස් පිල්ල. කු කු කෙටි පාපිල්ල. මේ පාපිලි වර්ග ගොඩක් තියෙනවා. කෙටි වක් පාපිල්ල කියලා ලිව්වත් හරි. ඌ කූ ඌ શબ્දය. මෙතන කෙටි වක් පාපිල්ල කියලා ලියමු අපි. කෙටි වක් මකලා ලියන්න. කෙටි වක් පාපිල්ල. मकड़ा ले आने रूल देकर कू दिक वाक पाफिल हरिदागमो लियागमो ये मेरा लियागन बालन වතුරත් බොනනේ කෝබාන ලස්සන ලියන්න බාන පුතාලා මේ විදියට මෙන්න අපි ස්වරාක්ෂර දැන් ලිව්වා කීයක්ද 1 2 ස්වරාක්ෂර කීයක් තියනවද 18යි නේ 1 2 3 4 5 6 7 8 තව කීයක් තියනවද 10ක් තියනවා 10ක් තියනවා අපි ලියාගමු විභාගයේ දෙවෙනි ප්‍රශ්න පත්‍රයේ පිල්ලම් නම් කරන්න එනවා හරියට පිල්ලම් දැනගෙන හිටීම හරි වැදගත් තේරුණාද මම පිල්ලම් වල නම් වෙන වෙනම දෙන්න පිල්ලම එක වෙනම ආයෙ මතක් කරන්නම් අපි තුනේදිත් ඉගෙන ගත්තා ටිෂා ආයෙත් මතක් කරන්නම් හරිද අපි ඉස්සරහට යමුද ලියලා ඉවරයි තුස්සන්න බලන්න ටිචි ඉවරයි ලියලා එනේ යනවා තව තියෙනවා තව ටිකක් පහළට ගහ ගන්න ඕනේ වගුව තව ටිකක් වගුව පහළට ගහ ගන්නට ඕනේ යන්නේ යන්නේ ඊළඟට සමහර ළමයි මේවට ගොඩ ඉඩ තියෙන මෙතන චුට්ටක් ඉඩ තියෙන මෙතන නේද ලොකු ඉඩක් ඕනේ ඊළඟට මෙතනට නේද මේ දෙකට පුංචි ඉඩ දෙකක් තිබ්බත් ඇති ලියන්න ඉඩ තියන්න ඕනේ එහා පැත්ත අයිනම කොටස අයිනම කොටුව අපි යනවා වගුවේ මට ඉඩ නැති හින්දා මං එහා පැත්තෙත් වගුව ඇඳ ගන්නවා පුතාලා පහලට ඇඳ ගන්න වගුව ඉවර නැති නිසා आयलियम आल्कायनु पहालट ඊළඟට අපි එකතු කරන ශබ්ද මොනවාද? ඊළඟට අපි එකතු කරන ශබ්ද මොනවාද? เอโอโอเมนนับไปก็ตุกันนะศัพท์หัตถร์ศัพท์หัตถร์เลี้ยงกันมั้งเอโอโอเมนศัพท์หัตถร์เลี้ยงกันต่อవ్యంజనాక్షర తనియాకురాపి ఖయాన్న లివ్వడక කියලා తనియాకురాక్ నిතරම තියෙන්නේ හල් කිරීමකින් ක් කියලා ස්වර අක්ෂරයක් එකතු වුණාම නේද ක උනේ අහන් දින්නේ ලියන නවත්තන්න මම කතා කරනවනේ චුට්ටක් ඔයාලත් එක්ක ආසයි කතා කරන්න නවත්තන්නකෝ ව්‍යංජනාක්ෂර තනියම ශබ්ද කරන්න බෑ ව්‍යංජනයක්නේ ව්‍යංජනයක් අම්මට හදන්න පුළුවන්ද මේ අම්මට හදන්න පුළුවන් තුන පහේම දාන්න තුනිකම්ම ව්‍යංජන හැදුවා කිද ව්‍යංජන ඒ වගේ තමයි ව්‍යංජන අක්ෂරත් ව්‍යංජන අකුරු තනියම නම් බෑ ස්වර අක්ෂර දාන්න ඕන අල් හල්ව තමයි එයා ශබ්ද වෙන්නේ එයාට අ ආවම ක වෙනවා ආවම ආ ස්වර එකතු වුණාම කා වෙනවා ඈ එකතු වුණාම ක වෙනවා පැහැදිලිද ස්වර අක්ෂර එකතු වුණාම තමයි එයාලගේ පිල්ලම් එකතු වෙලා ශබ්දය වෙනස් වෙන්නේ ලියාගමු ලියාගමු ඔව් ලියාගමුකෝ ඉස්සරහට ලියමුද කේ ඒ ශබ්දය කොම්බුව මේ පාඩම හොඳට අල්ලගන්න ඕනේ. එතකොට පුතාලට හරි ලේසියි. පිල්ලම් කවදාවත් අමතක වෙන්නේ නැහැ. කවදාවත්ම අමතක කරන්න බෑ. ශබ්දයත් එක්ක පිල්ලම හඳුනා ගන්න ලේසි වෙනවා. අකුරක් නිර්මාණය වෙන්නේ කොහොමද? ඇයි ව්‍යංජන අක්ෂරයට ව්‍යංජන අක්ෂර කියන්නේ? ඇයි ස්වර අක්ෂරයට ස්වර අක්ෂර කියන්නේ කියලා මේ පාඩම් තුනම මෙතනින් ආවරණය වෙනවා. ඒ නිසා අවබෝධයෙන් ලියන්න පුතේ. සටහන් තියෙන එක විතරක් නෙමෙයි. අවබෝධය හරි වැදගත් පාඩමකදී. පිළිවෙලට පිරිසිදුව ලියන්න. ලියන්න ඕන පිළිවෙලට පිරිසිදුව. අද ටීචර් මේ පාඩම තෝරගත්තේ ඔයාලත් එක්ක මේක දීර්ඝව සාකච්ඡා කරනවා පුතාලට මෙතන අද අලුතෙන් අකුරු වර්ගයක් එකතු වෙනවානේ අලුත් ස්වර අක්ෂරات එක්ක පිල්ලම් යාළුවෝ හඳුනා ගන්නවා කොහොමද කියන්නේ? ඉවරයි අය අත උස්සන්න ඕනේ. හිරුන් ඉවරද තාම ලියනවාද? කොළපාට හිරු. කොළපාට හිරු පායලා තියෙන්නේ. මයික් දෙන්න ඉන්න පුතේ. ආ ගියා යා. ඔන්න මයික් දුන්නා. ඔය. ආ තාම නෑ ටීචර්. ආ එහෙනම් ලියමු ලස්සනට. කාවින්දි සහ අදීෂද මන්දා. තේරුණා ඒ අත උස්සන්නේ ස්වර අක්ෂරය ව්‍යංජන අක්ෂරය එකතු වුණාම පිල්ලම යාළු එක්ක ශබ්දය වෙනස් වෙන හැටි තේරුණා ඒ අත උස්සන්නේ කිව්වොත් අත උස්සන්නේ සමහර අය තේරුන්නේ නැත්තම් නෑ කියලා වත මෙහෙම කරන්න තේරුණා නම් මෙහෙම ලියමුක එහෙනම් පරිස්සමට ලියමුකෝ බලන්න මම දෙන්නම් චූටි කාලයක් සනුලි කොහමද මේ අහල් කයන්නත් එක්ක එතකොට කේ ශබ්දය නේද එන්නේ ශබ්දය මොකද්ද කේ ශබ්දය ඒ කියන්නේ අකුර කේ වෙදි ශබ්දය ඒ වෙනවා. එතන මොකක්ද ආපු පිල්ලම? කොම්බුවයි හල් කිරීමයි. එහෙනම් ලියන්න ඕන මොකද්ද? කොම්බුව සහ හල් කිරීම. කොම්බුව සහ කොම්බුව සහ හල් කිරීම කොම්බුව සහිත හල් කිරීම කිව්වත් හරි කොම්බුව සහිත හල් කිරීම කොම්බුව සහ හල් කිරීම කොම්බුව සහ හල් කිරීම කියලා ලියන්න කොම්බුව කොම්බුව කොඩිය කියලා නෙමෙයි පුතේ කොම්බුව සහ හල් කිරීම කියලයි යොදා ගන්න ඕනේ. පැහැදිලිද? භාගයකට වඩා වැඩියනේ මධ්‍යක්ෂර ලියන්නේ. ඒතර කයන්න මධ්‍යක්ෂරයක්. සෝරි කෝ නෙමෙයි කෝ. එන ශබ්දේ ඕ. කොම්බුව සහ ඇලපිල්ල කොම්බුව සහ ඇලපිල්ල කොම්බුව සහ ඇලපිල්ල කොම්බුව සහ ඇලපිල්ල కొంబు సహిత ఎలపిల్ల హరి ఈలంగట మే මොකද පුතේ මට මයික් දෙන්න බාම කට්ටිය ශබ්ද කරලා කියන්න අකුර මොකක් කෝ මොකද්ද මෙතන ශබ්දය ආ කොහොල් ටික කොහොල් ඇවිලාගෙනේ කොහොල් පැටවු ටිකක් ඇවිලාගෙන වන්තිර අවුරුදු ඉවරුණා කොහොල් ඇවිල්ලා නේද ඇහුණාද ඔයගොල්ලන්ට කෝ ගාන ඇහුණාද කොහාල ඇවිල්ලා ගොඩක් කොහා පැටවු ඇවිල්ලා මොකද ශබ්දේ කෝ මොනවාද හෙව්වේ කෝ කියලා ආ ශබ්දයනේ කෝ ශබ්දේ මොකද්ද ඕ ඇවිලියනේ කොඹුව ඇලපිල්ල සහිත හල් කිරීම කොඹුව මෙතන තියෙනවා කොඹුවක් ඇලපිල්ලක් කොඹුව ඇලපිල්ල සහිත නැත්තම් ඇලපිල්ල සහ ඕනේ කොඹුව හා ඇලපිල්ල සහ හල් කිරීම සහිත කියලා ලිව්වත් හරි සහල් කිරීමේ ලකුණ සහල් කිරීමේ ලකුණ මෙතෙන්ට වෙනකන් තේරුණා එකෝ ටීචර් මට මෙතෙන්ට එනකන් හොඳට තේරුණා එහෙනම් අපි යමු අපේ නිබන්ධනයේ සිංහල නිබන්ධනයේ 4 වෙනි පිටුවට. ඉස්සලා ලියා ගන්නකෝ 4 වෙනි පිටුවේ තියෙනවා ව්‍යංජන අක්ෂරයක් වෙන රයන්නට ශබ්ද කරන්නේ ඉර්. එහෙනම් ස්වර අක්ෂරයක් එක්ක එකතු වුණාම මොකද්ද ශබ්දය? මොකද්ද නිර්මාණය වෙන අකුර? මොකද්ද පිල්ලම කියලා ලියන්න. ලියමුද? බලන්න ලියමු 4 වෙනි පිටුව. මේක ලියන අය ඉන්න නිසා මම මෙතන තියන්නේ තාම. ළඟ නැත්තම් නිබන්ධනේ මොකද කරන්නේ මේ වගේම හැබැයි පිටුවක් විතර අරින්න ඕන ඉස්සරහින් පිටුවක් අරලා රයන්නට ශබ්දය දාලා අ ඊ දාලා හැදෙන විදිය මේ වගේ වගුවක් හදන්න පැහැදිලිද මේ අද පිල්ලම් යාළුවෝ හරි අපූර්වට අපි සාකච්ඡා කරන ගමන් ඉන්නේ ඒ නිසා පුතාලා හරි අපූර්වට මේ පිල්ලම් යාළුවෝ ඉගෙන ගන්නට ඕනේ හරි අපූර්වට මේ පිල්ලම් යාළුවෝ ඉගෙන ගන්නට ඕනේ අද අපි දවස වෙන් කරන්නේ පිල්ලම් යාළුවෝ පාඩම අවසන් කරනවා සද්ධාහටම මතක හිටින්න සද්ධාහටම ශිෂ්‍යත්ව විභාගයට යන ලක්කෝ මොන විදියට ඇහුවත් පිළිතුරු ලියන්න පුළුවන් එන්න පිල්ලම් අඩු නොකර ලියන්න රචනා ලියද්දි සමහර අය ගැළපිලි පිළිපාපිලි අඩුයි කියනවනේ අම්මලා පිල්ලම් අඩු නොවී ලියන්න ඒ වගේම පිල්ලම් වල නම් හඳුනා ගන්න හතර ශ්‍රේණියේ නියමිත තියෙන අකුරු 3ක් තව ස්වර අක්ෂර 3ක් ඉරු ඉරු අව් අයි අයි අව් කියලා තියෙනවා. ඉතින් මේ ශබ්ද තුනට එන පිල්ලන්නුත් අඳුන ගන්න ඉඩ තියලා ලියන්න. අපි යනවා නිබන්ධනයේට. සිංහල අකුරු ලියමු. අපි හැඩය ගැන ලිව්වා. මේ හැඩේ විදිහට පුතාලා මේක ලියලා ඇති මේ වෙනකොටත්. මේක ගෙදරදී ලියන් එන්න කිව්වනේ හෝම්වර්ක් ලියාගෙන එන්න ඕනේ මෙන්න ආය අකුරු ටික තියෙනවා මෙන්න වගුව සම්පූර්ණ කරන්න දැන් තියෙන රයන්න රයන්නට අනුව සම්පූර්ණ කරන්න සම්පූර්ණ කරමු බලන්න මම දෙනවා ඔයාලට විනාඩි 5ක් විනාඩි 5ෙන් සම්පූර්ණ කරමු සිංහල වලට ලොකු වැදගත්කමක් දෙන්න ගණන් වලට වගේම මොකද සිංහල කොටසත් හරියටම ආවරණය කරගත්තොත් ශිෂ්‍යත්ව විභාගයේදී අපිට හරි පහසුයි. රයන්න රා කියලා කියන්නේ ව්‍යංජන අක්ෂරයක් පුතා. මේ ව්‍යංජන අක්ෂරයට ස්වර අක්ෂර එකතු වෙලායි තියෙන්නේ. රා. ව්‍යංජන අක්ෂරයට ස්වර අක්ෂර එකතු වුනහම මොකද්ද හැදෙන අකුර? ශබ්දය පිල්ලමේ නම. පිල්ලමේ නම. සම්පූර්ණ කරමු. ඔයාලා ඊට පස්සේ මේ අකුරු 10ටම අල්ප ප්‍රාණ අකුරු 10ටම වගු හදාගෙන ඉන්න කියනවා මම ගෙදර වැඩ. ගොඩයි නේ. හැබැයි අමතක වෙන්නේ නැහැ. අද ළමයි ටික හරි හොඳයි වැඩ කරනවා. අපි දෙමු දෙයාලට හાર્ට් එකක්. ආ අද හොඳට වැඩ කරන ඉන්න ටීචර් වලට දෙන්න යන්නේ හાર્ට් එක මේ. ටීචර් කින් ආ හොඳ දරුවන්ට. පිල්ලම් යාළුවෝ අද දවසේ අපි කතා කරන පාඩම ටීචර් මේ දවසේ යොදාගත්තේ දවසක් සිද්ධාන්ත පන්තියක්ම වෙනම වෙන් කරගත්තේ පටලව ගන්න කොටසක්. හැබැයි හරි ලේසි පාඩමක්. ඒ ලේසි පාඩම ටිකක් දිග ඇරලා සාකච්ඡා කරන්නයි යොදාගත්තේ. ඒ නිසා මගේ පුතාලා හරියටම ඉගෙන ගන්න ඕනේ අද දවසේදී. ලියලා ඉවර වෙලා චුට්ටක් අතිස්සව මන් දන්නා ඉවරයි කියලා. දැන් ටීචර් හાર્ට් දාන්න නැතුව වැඩි කරමු. මම එක හાર્ට් එකක් දුන්නා මට හાર્ට් වැස්සක් වහිනවා. පුතාලාගේ ආදරේ. පස්සේ වැස්සමු දැන් ලියමු. ආයෙ දුන්නා. මට එපා ඕගොල්ලෝ ලියන්න. ඕගොල්ලෝ ලියන්න ලස්සන අකුරේ මුතු අකුරේ කළු හાર્ටුත් දානවා. මම දන්නවා ඔයගොල්ලෝ ස්මාර්ට් කියලා. හැබැයි ස්මාර්ට් වෙන්න ඕන වැඩවලින්. මොනම හදිසියටවත් කැතට ලියන්නේ නෑ අකුරු. පුතාලට මතක් කරනවා වෙබ්සයිට් එක ටීචර් මේ වෙනකොට ක්‍රියාත්මකයි. එතකොට පුතාලට වෙබ්සයිට් එකට කොහොමද එකතු වෙන්නේ? කොහොමද රිසිට් පතක් දාන්නේ? කොහොමද රෙකෝඩින් හැමදාම රෙකෝඩ් එක හිතන්නකො අමතක වෙච්ච පාඩමක් ආයෙ ගිහින් බලන්නේ කොහොමද? ආයෙ පාරක් බලන්න පුළුවන් වෙන්න. ඔයාට විතරක්. ඒ අවස්ථාව තියෙන වෙන කාටවත් බලන්න බෑ. ඒ විදිහට ඔයාට විතරක් ඔයාගේ පන්ති සේරම නැවත බලන්න අවස්ථාව හදලා දැන් අපි මේ වෙද්දී ප්‍රායෝගිකව අත්අදා බලමින් ඉන්නවා. පුතාලට කියා දෙන්න ටීචර් වෙනම වීඩියෝ එකක් හදනවා කියලා දෙන්න. කියලා දෙන්න විතරක්. ඔයාලයි ලොග් වෙන්න ඕන. ඔයාලයි එන්න ඕන. අම්මලා නෙමෙයි. පුතාලා වෙබ්සයිට් එකක් හරහා කොහොමද ක්ලාස් එකට සම්බන්ධ වෙන්නේ? හරි සරලව. අපිට අපේ නිර්මාතෘවරයා ලස්සනට හදලා දීලා තියෙනවා. ඔහුට ස්තුතිවන්ත වෙනවා මේ වෙලාවේ. ඉතින් පුතාලට ඒ අවස්ථාව හිමි කරලා දෙනවා. මේ බාධක මැද පුතාලට හරවත් ප්‍රවේශයකට. ලියමුද? තාම ලියනවද? මේම කරන්නේ කම්මැලිද? ආ මේම කරන කම්මැලිද නැටුමක්ද? I love you too ඈ. අපි ලියමුකෝ. මෙලන් සහ අපි ලියමු බාන්න. මේ මොකද්ද? රා ආ. එතකොට පිල්ලමක් නැහැ. රා මම ශබ්ද ටික ලියගෙන යනවා අකුරු ටික. රා රෑ කිව්වම මෙහෙට දාන්න මේ උඩටද උඩට රෑ නැත්තම් රූ වෙනවනේ රෑ රෑ රි රි මං මෙහෙම ලියන්න රූ දැන් බණ්ඩිට දාන්නේ පාපිල්ල හින්දා රූ ru හරිනේ re Re. Ro. Ro. शब्द दे रही हूं मैं है ना रा आ रे ए रे ए री ई शब्द है माइक दे अभी बाबा आला री की हुआ मैं ई शब्द है शब्द ಈ ತರ ಕ್ಯಾನ್ನ ರೇ ರೇ ಎ ರೇ ಎ ರೋ ಓ ಓ ರೋ ಓ ಶಬ್ದ తేరునాద දැන් පිල්ලම්ටි ගලියමු පිල්ලම්ටි ගලියමු ඇල පිල්ල මෙන්න කෙටි ඇද පිල්ල අපි එකට කියනවා කෙටි ඇද පිල්ල චුට්ටක් එහාට යනවා ඉදමාදි ලියන්න කෙටි ඇද පිල්ල රෑ දික් ඇද පිල්ල දීර්ඝ කියලා ලියන්නේ නැහැ දැන් අපි දික් කියලා ලියන්නේ දික් ඇද පිල්ල ri ispill ri ri කිව්ව මොකක්ද වෙන શબ્දය e શબ્දෙට එන්නේ දික් spill නෑ නෑ කෙටි spill නේද මොකක්ද ලියමු කෙටි ස්පිල්ල ඊ શબ્දයත් එක්ක චූටි හරියක් දාගන්න මම දාන හැටි පෙන්නන්න දික් ස්පිල්ල දික් ස්පිල්ල රු ඌ එතකොට මොකද මේ පාපිල්ලක් නේද දීලා තින්නේ කෙටි පාපිල්ල අපි එකට කියනවා පුතේ කෙටි ඇද පාපිල්ල කියලා කෙටි ඇද පාපිල්ල කියලා කියන ඇදයක් වගේ නේද නිකන් තියෙන්නේ ඒ නිසා එතනට අපි කියන්නේ කෙටි ඇද පාපිල්ල කියලා කෙටි ඇද පාපිල්ල රූ දික් ඇද පාපිල්ල උන හදා ගන්න වැරදි නම් මකලා රතු පාටෙන් ඉරක් ගහ ගන්න දික් ඇද පාපිල්ල කොම්බුව කෙ කිව්වම රෙ කොම්බුව රේ කොම්බුව සහ කොම්බුව සහිත හල් කිරීම කොම්බුව සහිත හල් කිරීම කොම්බුව සහිත හල් කිරීම රෝ කොම්බුව සහ ඇලපිල්ල combo ಸಹಿತ ಎಲಪಿ ಇಲ್ಲ combo ಸಹಿತ ಎಲಪಿ ಇಲ್ಲ combo ಸಹಿತ ಎಲಪಿ ಇಲ್ಲ ರೋ ಏ කියන්නේ මොකද්ද combo එලපි ಇಲ್ಲ සහ සහිත හල් කිරීම එකේ ඉන්න පිල්ලන් ටික ලියන්නේ කොම්බුව එළපිල්ල සහිත හල් කිරීම ඔන්න චූටි වෙලාවක් දෙන්න වැරදි නම් හදාගන්න චූටි වෙලාවක් වැරදි නම් හදාගමු මේ පිල්ලන් ටික මම දෙනවා පුතාලට වෙනමම මතක තියාගන්න වෙනමම මතක තියාගන්නට දෙනවා ඒ නිසා බය වෙන්න එපා පිල්ලන් ටික පාඩම් කරනවා ඔයාට පිල්ලන් ටික පාඩම් කරනවා ටීචර් හදාගමුකෝ බන් අද හරි ලස්සන පාඩම අද උදේ ලස්සන ඉර නේද පෑවුවේ ලස්සන ඉරක් නේද පෑවුවේ අද ඒ ඔයාලට පිල්ලම් ගැන කියලා දෙන නිසා පිල්ලම් යාළුවෝ වචන හොඳට කටට හුරු කරගන්න හොඳට මතක තියාගන්න අමතක කරන්න එපා මේ පිල්ලම් යාළුවෝ ටික ලියාගමු වැරදි අඩුපාඩු හදාගමු දැන් තමයි පාඩමේ අපූර්වම කොටස තියෙන්නේ. අපූර්වතම කොටස. ආසයිද බලන්න. මොකක්ද මේ අපූර්ව කොටස? මේ ඔයාලගේ හතරට ආවට පස්සේ පුතාලට කියා දෙන අපූර්වතම කොටස. සටහන් දානවා. ඒ නිසා බය වෙන්න එපා ඈ. සටහන් ටික පුතාලට දානවා. ලියා ගන්න බැරි වුණු දරුවෙක් හිටියොත් එයාට ලියා ගන්න පහසු වෙන්න. මෙතනදී ඊළඟට වැදගත්ම කතාව තමයි පුතේ අපි ඕන රතු පාටින් කොටු කරගමු. අපි ප්‍රධාන ශබ්ද වර්ග ඉගෙන ගන්නවා. හතරක්. ඒතර එක කයන්නම් මදි. තව කයන්නක් ලියමු අල් කයන්නක්. ප්‍රධාන මේ වගුව වෙනම අඳින්න. මේ වගුව වෙනම වෙන් කරලා අන්තර කමක් නැහැ. විශේෂයි. මොකද ඒකතු වෙන ශබ්ද හතර. ඔන්න අවුරුද්දට නෑගම් එන යම් පිල්ලම් යාළුවෙක් ස්වර ශබ්දයක් එක්ක. කවුද මේ පිල්ලම් යාළුවා? මේ කවුද කියන්න? මොකද්ද මේ? ඊරු. එතකොට මේ ශබ්දේ මොකද්ද? ඉරු. මොකද්ද කියන්නේ බං? ඉරු. එතකොට මේ ශබ්දේ මොකද්ද? ආයි. එතකොට මේ ශබ්දය අව්. මෙයාලත් එක්ක එකතු වෙන යාළුව කවුද කියලායි හොයන්න යන්නේ. ලියාගෙන ඉමුකෝ අපි. මෙන්න මේ කට්ටිය ගැන තමයි අද දවසේ අපි විශේෂයෙන්ම කතා කරන්නේ. ලියාගමු. මාත් එක්කම ලියමු. ඉස්සෙල්ලා ඉරු ආයි ආව්. ස්වරක්ෂර 18යිනේ. හැබැයි අපි එළු කතා කරන්නේ නැහැ. ඉලු භාවිතා වෙන්නේ නැහැ. ඒ දෙන්න හැරෙන්න. ඒකට 18න් දෙකක් අඩු වුණාම කීයද? ඉතුරු අකුරු 16ම තියනවාද කියලා ගණන් කරන්න. මේ අකුරුත් ලියලා. ස්වරක්ෂර 18යිනේ. ඉතුරු 16ම තියනවාද බලන්න. හොඳට බලන්න. අපි ලියාගමු. අකුරු 16යිත් ක්ලීවිලා තියනවා දැන් අපිට. මේ මානක ඉරු එකතු වුණොත් මොකද්ද වෙන්නේ අකුරට? ඉරු එකතු වුණොත් මොකද්ද හැදෙන්නේ? ක්‍රු. මොකද්ද අකුර? ක්‍රු. ඉරු එකතු වුණොත් ක්‍රු. අයි එකතු වුණොත් කොම්බු දෙකයි කයි. පැහැදිලිද? එතකොට අව් එකතු වුණොත් කව්. කොහොමද කව් කියලා ලියන්නේ? කොම්බුයි ගයනු කිත්තයි. තේරුණාද? ඔන්න දැන් ලියලිය හිටියනම් ඔයා පරාදයි යා. මම කිව්වේ බලාගෙන ඉන්න කියලා. බලන් ඉන්න. තාම ලියන්න කිව්වේ නැහැ. ඉරු ක්‍රු. ඉරු කක් එකනම් ක්‍රු. කයි කොම්බු දෙක කව්. කොම්බුයි ගයනු කිත්තයි. තේරුණා ඇතුසන්? ටීචර් තේරුණා මට. ලියාගමු. ශබ්දේ එතකොට ඉරු Kruk jadi iru iru, kru kru iru, kai, ai. Au. Gete gahapu pilla mata geta ella pilla kiyana. Geta ella pilla. Mokadda me pilla mata kiyanne? Geta ella pilla. Metana geta ella pili kiyak tiyenawada? Dekak tiyena. Ehena api liyanawa geta ella pili deka. Get ඇලපිලි දෙක get ඇලපිලි දෙක මෙතන මොකද තියෙන්නේ අයි කියද්දි මොකක්ද ආපෝ සලකුණු දෙක ඇල් මේ පිල්ලම් යාළුවා කොම්බු දෙක අයි කියන શબ્දයට ආවේ කොම්බු දෙක කොම්බු දෙක මෙතන කොම්බුව සහ ගැට ඇල පිල්ල කොම්බුව සහ ගැට ඇල පිල්ල කොම්බුව සහ ගැට ඇල පිල්ල අපි ඒගොල්ලෝ ගැන වෙන වෙනම කතා කරමු. ඒගොල්ලෝ ගැන වෙන වෙනම කතා කරමු. මේ හතර දෙනා ගැන වෙන වෙනම සාකච්ඡා කරමු. අද ලස්සනයි නේද පිල්ලම් පාඩම? ඔයාලා අද දැනගත්තා නේද ස්වර අක්ෂර එකතු වුනහම වෙන එකතු වෙන පිල්ලම? එහෙනම් මෙච්චර කාලයක් අපි දැනන් හිටියේ නැති වුණාට අද දැනගත්තා. දන්නේ නැති අයත් ඕනම පිල්ලමක් නිර්මාණය වෙන්නේ ව්‍යංජන අක්ෂරයට මොන අක්ෂර එකතු වුනහමද? පිල්ල නිර්මාණය වෙන්නේ ව්‍යංජන අක්ෂරයට. මම අහන ප්‍රශ්නෙට උත්තර ඕන. ව්‍යංජන අක්ෂරයට මොන අක්ෂර එකතු වුනහමද පිල්ලම නිර්මාණය වෙන්නේ? ස්වර අක්ෂරය. ස්වර අක්ෂරය. මෙතන කොම්බුව සහ ගැට ඇල පිල්ල නෙමෙයි පුතේ එන්න ඕන කොම්බුව සහ ගයනු කිත්. ගයනු කිත්. මෙතන ගැට ඇල පිල්ල නෙමෙයි තියෙන්නේ මේ බලන්න. ගැට ඇල පිල්ලද තියෙන්නේ? ගයනු කිත්. මේ බලන්න මෙතන තියෙන ගැට ඇල පිල්ලක්ද? මේ තියෙන්නේ. මේ තියෙන්නේ ගයනු කිත්ත. අවබෝධයෙන් හිටියානම් අහු වෙනවා. ගැට ඇල පිල්ල එහෙම නෙමෙයි ලියන්නේ නේ. ගයනු කිත්ත. හිමන්කද නම් මොකද? හිමන්සා බබාට විතරයි වැරද්ද දැක්කේ. අනිත් අයයි දැක්කේ නැත්තේ. මේ තියෙන්නේ ඇලපිල්ලක් ගැටේ තියෙන ඇලපිල්ලද නෑනේ. ගයනු කිත්තා. නේද? ගයනු කිත්තක් තියෙන්නේ. ඒතරක වෙනස් වෙන්න ඕන ගයනු කිත්ත කියලා. ටීචර් දාන එකම ලියා ගන්න පුරුදු වෙන්න එපා. හැමතිස්සෙම අවබෝධයෙන් ලියන්න ඕන. අවබෝධයෙන් ලියනකොට තමයි ඔයාට පාඩම හොඳට තේරුම් යන්න. තේරුණාද? එතකොට මෙතන දැන් ටීචර් ලියලා තිබ්බනේ ඉස්සෙල්ලා කොම්බුව සහ ගයනු ඇලපිල්ල කියලා ලිව්වේ. ඔන්න ගැටේ සහිත ගැට ඇලපිල්ල කියලා ලිව්වා. එතකොට ගැට ඇලපිල්ල නෙමෙයි මෙතෙන්ට එන්න ඕන මොකද්ද? ගයනු කිත්ත. එතකොට එතන වර්ධ දකින්න ඕනනේ ලියන කෙනාට. ගයනු කිත්තක් තියෙන්නේ කියලා නේ. දකින්න ඕනේනේ. දැක්කේ නැත්තම් ප්‍රශ්නයක් නේ. එහෙනම් අපි යනවා මෙන්න මේ හතර දෙනා ගැන වෙන වෙනම ඉගෙන ගන්න. කැමතිද? වෙන වෙනම සාකච්ඡා කරමු. බාන්න අද පාඩම ලස්සනයි කියන අය. ටීචර් අද පාඩම හරි ලස්සනයි. ආයේ කවදාවත් පිල්ලන් අමතක වෙයිද? එතකොට පිල්ලම සහිත අකුරක ශබ්දය අමතක වෙයිද? නෑනේ. අමතක වෙන්නේ නෑ. ස්වර අක්ෂර අපි ඔක්කොගේම ව්‍යංජන අක්ෂර සමග එකතු කරලා පිල්ලම හඳුනාගත්තා. පිල්ලම හඳුනාගත්තා. යමුද ඉස්සරහට කතා කරන්න ගැටඇල පිල්ල ගැන? ඉස්සලාම කතා කරමු ගැටඇල පිල්ල ගැන. ගැටඇල පිල්ල ශබ්දය මොකද්ද? ඉරු. ඉරු. යමු ඉස්සරහට. යන්නන්නේ. තාම ලියනවද? ලියන අයත් උසන්. ලියන පුතාලකෝ. යමුද ඉස්සරහට? අපි යමු. ලියා ගන්න අනුමාතුකාව ගැට ඇල පිල්ල. ගැට ඇල පිල්ල. උතර ශබ්දය මොකද්ද? ඉරු. 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 ඔන්න මම ව්‍යංජන අක්ෂර ටිකක් ලිව්වා. මම ව්‍යංජන අක්ෂර කීපයක් ලිව්වා. පුතාලා ලියා ගන්න. ව්‍යංජන අක්ෂර ටිකක් ඔන්න ටීචර් ලිව්වා. ඔයාලා ලියා ගන්නකෝ බලන්න. ව්‍යංජන අක්ෂර ටික. මේකේ ව්‍යංජන අක්ෂරවල අපි ව්‍යංජන අක්ෂර ශබ්ද කරන්නේ මේ විදිහටනේ. උග් සමග ඉරු එකතු වුණාම මොකද්ද හැදෙන අකුර? ගෘ. එහෙනම් අපිට ලිව්වගේ ගෘහය, ගෘහය වචන ලිව්වක නේද? ගෘහය, ගෘහණිය, ගෘහය, ගෘහණිය. පුතාලා මේ විදිහට හැදෙන අකුර ලියන්න බලන්න. ඉස්සෙල්ලාම අපි වචන ලියමු එකට. වචන එකට ලියමු. මේ වරහන් ඇතුලේ වචන එකට ලියමු. හැදෙන අකුර නිර්මාණය කරන්න බාන්න. ගැට ඇල පිල්ල එකතු වුණාම මොකද්ද හැදෙන අකුර? Limu balan. මොකද්ද නිර්මාණය වෙන අකුර? පුතාලා මේ පාඩමේ හොඳම කොටසේ ඉන්නේ. ඒ නිසා අතාරින්න එපා. පාඩමේ හොඳම කොටසේ ඔයා ඉන්නේ. යන්න සූදානම් වෙන්න එපා. පුතාලා පාඩමේ හොඳම කොටසේයි පිවිසෙන්නේ. දෙමව්පියන්ට ඇහෙනවා නම් දැන් තමයි රැඳී ඉන්න මොන වේලාව. ඒ නිසා දැන් මේ වෙනකොට කම්මැලි හිතිලා ඇති. එක එක ප්‍රශ්න ඇති වෙලා ඇති. හැබැයි එයාට යන්න ඉඩ තියන්න එපා. අපරාදේ. මේ යාට ඕනම කොටස ඔය දැන් ඉන්නේ කවුද දන්නවද ඉතුරු වෙන්නේ ආසාවෙන් ඉගෙන ගන්න දක්ෂ දරුවෝ විතරයි අනික කතියට යන්න හිතේ ලියමු බලන්න देने का उक इरो मुका देने को ता उत रू थ्रू සාපෝඩේ සයන්න ලියනවා. ඉරු පු දැන් වචන ලියමුද අපේ වචන ලියමු කා ක්‍රුමීන් කු ක්‍රුමියා නෑ ක්‍රුමීන් කෘතිය කෘතිය ඊළඟට තයන්නේ ත තු තු තුන තනකොළ වලට කියනවානේ තුන කියලා තුන प्रो प्रो की हुआ हम आपने कहा था कि पृथ्वी 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 ऐ पुर्तुगीसीन पुर्तगालय पुर्तगाल අපේ රටට පෘතුගීසීන් පැමිණියේ පෘතුගාලයේ ඉඳලා. එයා හිටපු නගරේ පෘතුගාලයේ ඉඳලා. එතකොට වූ වෘකය වෘක්ෂ වෘතය වෘතය वृक्ष देवाने ऊर्कया मैं ओक्कोम लियान पुलुवा ऊर्कया मैं ओक्कोम लिया गන්නට පුළුවන් අපි මේ පිල්ලම හොඳට හඳුනා ගන්නට ඕනාමයි. ඕනාමයි. හරි නේද? මන් දෙනවා ගෙදර වැඩක්. ගෙදරදී කරගෙන ඉන්න වැඩක්. කැමතිද? ගෙදරදී කරගෙන ඉන්න වැඩක් දෙනවා. එතකොට පුතාලා ගෙදරදී කරගෙන ඉන්න ඕන. අපිට ඊළඟට අපි කතා කරනවා කොඹුව සහ ගයනු කිත්ත. ඒ වගේම අපි කතා කරනවා කොඹු දෙක යෙදුනම කොහොමද? කොඹුව සහ ගයනු කිතේදී අව් ශබ්දය එන්නේ. ඊළඟට අපි කතා කරනවා අයි ශබ්දයෙන් කොඹු දෙක යෙදෙන වචන. එතකොට ගැට ඇලපිලි දෙකක් ක්‍රූසෝ ග්‍රූණයි වගේ වචන හැදෙන්න ඉරු ඉරු එකතු වුනහම කොහොමද හැදෙන්නේ කියලා අපි ඊළඟ සතියේ බොහොම අපූර්වවට සාකච්ඡා කරනවා. හැබැයි මේ ආශ්‍රයෙන් පුංචි ගෙදර වැඩක් ඔයාට දෙනවා. කැමතිද ලියා ගන්න? කැමතිද? මේක ලියාගෙන ඉවරද? ගෙදර වැඩක් ලියා ගන්න ඕන. අපි දෙවෙනි කොටස පිල්ලම් යාළුවෝ අපි ඊළඟ දවසේ කතා කරනවා. ඊළඟ වීඩියෝ එකෙන් අපි කතා කරනවා. ඊළඟට පුතාලට පුළුවන් වෙනවා. ඒකෙන් ඔයාලට පිල්ලම් යාළුවෝ අපූර්වට ඉගෙන ගන්න. නම් එක්ක වෙනම සාකච්ඡා කරනවා අවසානයේදී. එහෙනම් ගෙදර වැඩ ලියා ගන්නයි මේ ලෑස්ති වෙන්නේ. ලියා ගන්න ගෙදර වැඩ. ගෙදර වැඩ. පහත සඳහන් වචනවල වචනවල මුල් අකුරට මුල් අකුර වලට අදාළ ගැට එළපිල්ල සහිත අකුර ගැට එළපිල්ල සහිත අකුර වරහන් තුලින් තෝරා ලියන්න. O, grow, grow, true, do, pro, mo, mo. Who, who, grew. I am at who. හොඳට කියෙව්වම තේරෙනවා. මෙතන ත්‍රිම කියලා තියෙන්නේ ආ. ත්‍රිම. කෘතිම. හිස්තෙන් සම්පූර්ණ කරන්නට ඕනේ. හිස්තෙන් සම්පූර්ණ කරන්නට ඕනේ. පුතාලට මේ සටහන් සියල්ලම සමූහයට එකතු කරනවා. මග හැරෙන කොටසක් තිබ්බොත් අනිවාර්යයෙන්ම සම්පූර්ණ කරගන්න ඕන. පුතාලා ඒ වගේම තව අකුරු දෙන්නම්. මම මේ ඔක්කොම ස්වර ටික දාලා අර වගේ වගු දෙකක් හදන්න ඕනේ. අපි දෙමු අකුරු. Da de akurata de akura samaga ඔව් ඔක්කොම දාන්න ඕන. ස්වර අක්ෂර යොදා වගුවක් නිර්මාණය කරන්න. වගුවක් හදමු. අපි හදපුවා වගේ වගුවක් හදන්න ඕන දයන්නට. මේ දෙවෙනි ගෙදර වැඩේ. මේ පළවෙනි එක අර දෙවෙනි ගෙදර වැඩි. තනියම කරගෙන එන්නට ඕනේ. පිල්ලම යාළුවෝ ඉවරම කරනවා අපි ඊළඟ දවසේදී. ඒ නිසා මේ ටික කරගෙන එන්න ඕන. පිල්ලම් හොඳට මතක තියෙනවා. හොඳට ඉගෙන ගන්න ඕන. එතකොට කවදාවත් අමතක වෙන්නේ නැහැ. පැහැදිලිද? කවදාවත් අමතක වෙන්නේ නැති වෙන්න මතක තියා ගන්නට ඕනේ. ලියා ගමුකෝ. චූටි කාලයක් දෙන්න ලියා ගන්නවා දරුවෝ. මට පේනවා චූටි කාලයක්. අපේ කාලේ නිමයි. ඒ නිසා ටීචර් යන්නට මත්තෙන් ඉක්මනින් ලියා ගමු. එහෙනම් ටීචර් යන්න හදානේ අද දවස හරිම ලස්සනයි. අද ගොඩාක් දේවල් ඉගෙන ගත්තා. ලියා ගන්න බැරි වුණා නම් දුක් වෙන්න එපා. මේ දැම්මම දානවා පුතාලගේ සමූහයට ලියා ගන්න. ගෙදර වැඩ පුංචි වෙලාවත් එකක් බීලා බිස්කට් එකක් කාලා ඇවිල්ලා දැම්මම ගෙදර වැඩ කරන්න අමතක වෙන්නේ නැහැ. එතකොට ගිහිල්ලා එන්න. ඔයාලගේ ටීචර් අම්මා යන්න නේද? යන්නද මං? Teacher, I will